fix it. Waterproofing ලොවේ මහා නාමය. දැන් පිරිවැය විදියට රුපියල් බිලියන 710ක ඉලක්කමක් ලැබිලා තිබුණානේ. ඒ ඉලක්කම දැන් වෙනස් වෙලා තියෙනවද? එහෙනම් මොකක්ද අලුත් ඉලක්කම මේ වෙද්දී? 2024 පුරෝකතනය. 2024 පුරෝකතනය කලින්දු ඒක දැන් අපි ලබා දීපු පුරෝකතනයට වැඩිය තව බිලියන 75කින් ඒ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඉස්සෙල්ලා අපි තිබුණේ බිලියන 23ක් අඩු කරලා අපේ යෝජනාව තිබුණේ. ඒ යෝජනාව යාවත් කාලීන කරන්න තව බිලියන 75ක මුදලක් අමතර තිබුණු වියදමක් අඩු කිරීමක් තමයි ඒක කරලා තිබුණේ. යනු ඒක කැපුණේ අර ජනන සැලැස්ම කියලා ජනන වියදම් විදියට තිබුණු ප්‍රාග්ධන වියදම් ටිකෙන්ද? නෑ 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 කලින්දු. ඒ මං කිව්වේ අර ජනන වියදම යටතේ දාලා තිබුණු සමහර ශීර්ෂගත කාරණා නිවැරදි මේ නිවැරදි නැහැ. ඒකින්ද තමයි ඒ වෙනස් කිරීම කරලා අපේ ජනන වියදම වෙනස් වෙලා නැහැ. ජනන වියදම යම් කිසි පොඩි අඩුවක් වෙලා තියෙනවා. දෙසැම්බර් මාසේ තිබුණු ගල් අඟුරු මිලට වැඩිය පෙබ්‍රවාරි මාසෙනට ගල් අඟුරු මිල තව අඩු වෙලා තියෙනවා. ඒක කොපමණ වෙනසක් වෙලා ඇද්ද දල වශයෙන් ගත්තොත්? මට සම්පූර්ණ විස්තර මගේ අතේ නැහැ. සම්පූර්ණයෙන් ගත්තොත් එහෙම ජනන වියදමේ මට මතක විදිහට රුපියල් 49ක් විතරලා තිබුණු ඒකකයක් රුපියල් 46කට 47කට වගේ ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. ඒත් ගිය අවුරුද්දට වඩා දෙගුණයකට වඩා වැඩි ජනන වියදමක් 2024 යනවා. නෑ නෑ නෑ. නෑ ගිය සැරේ ගිය අවුරුද්දේ ඒකකයක් සඳහා මම ඒකකයක් සඳහා ගත්තොත් එහෙම රුපියල් 49.80ක් 48.90ක් වගේ ඒ වගේ ගාණක් තිබුණේ. ඒක අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒකකයක් ජනනය කිරීම සඳහා අපිට වැය වෙන මුදල ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ අඩුයි. එතකට අපේ විශාල කොටසක් අඩුලා තියෙනේ රුපියල් බිලියන 23 රුපියල් බිලියන 98 දක්වා අඩු කිරීම සඳහා යෝජනාව ගිහිලා තියෙන්නේ. දැන් එහෙම ඒකකයක මිල අඩු වෙනවා නම් ඇමතිතුමා කොහොමද මේ ජනන වියදමේ පුරෝකතනය මෙච්චර වැඩි උනේ? නෑ නෑ ඒක තමයි මම කිව්වේ ජනන වියදමේ පුරෝකතනය හැටියට දෙසැම්බර් මාසේ දීපු එකේ ශීර්ෂගත කාරණාවල ඒක වැඩිපුරම තිබිලා තියෙන්නේ ජනන වියදමට අදාළ නැති වෙන දේවල්. අදාළ නැති දේවල්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම කැපිටල් එක්ස්පෙන්ඩිචර් ප්‍රාග්ධන වියදම් හැටියට තියෙන මොරගොල්ල උමාවය මේවට ගෙවන්න තියෙන ඒවා එතකට අපේ අනෙකුත් තරම් තියෙන සංවර්ධන නියෝජිත ආයතන වලින් ADB එකෙන් JICA එකෙන් යන ව්‍යාපෘති ගණනාවක් තියෙනවා. ඒ ව්‍යාපෘති වල කාරණා එළන නොරොච්චෝලේ බලාගාරයේ ඉදිකිරීම් කටයුතු කීපයක් තිබුණා. ඒ කියන කාරණා එතන අපේ ඕවර්හෝල් එකක් තිබුණා දාලා ඒ ඕවර්හෝල් එකේ කියන කාරණා මෙන්න මේ කියන කාරණාත් එක්ක ප්‍රාග්ධන වියදම් සහ නඩත්තු වියදම් කියන දෙකත් මේක ඇතුළට යොමු කරලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙම කිව්වොත් අර ඒ කියන්නේ වසර ගණනාවක් ඉදිරියට ගෙවන්න තියෙන ගෙවීම් පවා එකම අවුරුද්දකට ලෝඩ් කරලා තිබ්බොත් කිව්වොත් ඒක වැරදි නෑ නෑ නෑ. සමහර ඒවා එක අවුරුද්දෙම ගෙවලා තියන්න නෙවෙයි. ඒ කියන්නේ මේ අවුරුද්ද ගෙවන්න තියෙන ණය ප්‍රමාණය තියෙනවා. නමුත් ඒක දාලා තියෙන ජනන වියදමට ඒක එන්න ඕන එතනට නෙවෙයි. ඒක ශීර්ෂගත කාරණාව වැරදි. ඒ කියන්නේ ගිනුම් කරන්නේ මූලිකාංගවලම ලොකු ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ගැටලුවක් තියෙනවා. ගැටලුවක් තියෙනවා කලින්දු මම ඒක ඔබ කොහොමද මේ දැන් තියෙන ඉලක්කම් පවා විශ්වාස කරන්නේ? ඔබ කොහොමද අධිවරයා විදිහට විශ්වාස කරන්නේ? ඒක මම නෙවෙයිනේ කලින්දු ලබා දෙන්නේ. දැන් අවසානයේදී මහජන උපයෝගිතා කොමිෂන් සමග. ඒ කියන්නේ මේකේ සම්පූර්ණ වගකීම අමාත්‍යවරයාට තියෙන්නේ. අපිට තියෙන්නේ ප්‍රතිපත්තිමය කාරණා වෙනුවෙන් නිර්දේශ ලබා දීම තමයි තියෙන විදුලිවල මණ්ඩලය. ඒ අනුව ඔබ මෙහි වගකීම බාර ගැනීමක් මේ දත්තවල කරන්නේ නැහැ කිව්වොත් හරිනේ? නෑ නෑ මෙහෙමයි. මේ දත්තවල මට ලබා දීලා තියෙන දත්ත අනුව තමයි සහ තොරතුරු අනුව තමයි අපිට කටයුතු කරන්න වෙන්නේ. එතකොට ඒ ලබා දීම සඳහා ඒකට බඳවාගත්ත කණ්ඩායම් ඉන්නවා. එතකොට ඔවුන් ලබා දීලා තියෙන තොරතුරු නිවැරදි නැත්නම් ඒක කටයුතු කරන්න වෙන්නේ අපිට වෙනත් විගණනයකින්, ඕහාරික විගණනයක්, ඊටත් වැඩිය කරන ඩිස්පැච් ඔඩිට් එකක්, මෙන්න මේ වගේ දේවල් ගණනාවක් කරන්න තියෙනවා. එසේ ඒ වාගේ කටයුතු දැන් සිදුවෙමින් පවතිනවා. එතකට මීට වැඩිය අපිට තොරතුරු යාවත් කාලීන කර ගැනීම පහසු වෙනවා. නමුත් අපිට පදනම් වෙන්නේ දැන් අපිට ලබා දෙන තොරතුරු මත. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.